ආරස්කේෂන් YouTube channel එක වලයි අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ කොහොමද උණබට තුවක්කුවක් සාදාගන්නේ කියලා. මේ දිනවල අපේ අලුත් අවුදාවත් එක්ක අපිට අමතක වෙලා ගිය අපිතේ භාවිතා කරපු මේ උණබට තුවක්කුව කොහොමද සාදාගන්නේ කියන එක ගැන. ඉතින් දැන් ඉන්න අපේ ගොඩක් කට්ටිය මේ දේ ගැන දැනුවත් වීමක් නැහැ. ඉතින් රපිඤ්ඤා සමාජයට ආවත් එක්කම මේ දේවල් අපි නෑත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් කියනවා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම රතුපාට icon එක click කරලා subscribe කරන්න. ඒ වගේම පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න අපේ අලුත්ම වීඩියෝ වල notification ආවගෙන ගාවට ගෙන්න ගන්න. ඉතින් බලමු අපි කොහොමද මේ දේ කරන්න කියන එක ගැන. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අවසානයේ ඔබලාගේ අදහසක් අපිට මේ සම්බන්ධයෙන් පහතින් comment කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිමු. ඉතින් අපි මේකට මුලින්ම කරන්න ඕනේ හොඳ උණ පඳුරකින් හොඳ ශක්තිමත් හොඳ හයිය තියෙන උණ ගහක් තෝරගන්න එක. ඉතින් මේක අපි මේ කියන විදිහට තෝරගත්තේ නැත්නම් ඇත්තටම ඔයාලට අන්තිමේටම මේ වීඩියෝ එක අවසානයේදී බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ උණ ගහ හොඳට මෝරපු උණ ගහක් වෙන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තෝරාගෙන තියෙන උණ ගහ හොඳ ශක්තිමත් උණ ගහක්. ඉතින් මේ උණ ගහ අපි කපාගෙන සුද්ධ කරගන්නවා ඉස්සෙල්ලා. ඉතින් මේක සුද්ධ කරගන්නේ කිසිම හානියක් නොවන ආකාරයට, ඒ කියන්නේ පොත්තක්වත් යන්නේ නැති ආකාරයට ගොඩක් පරිස්සමින් තමයි මේ දේ කරන්න ඕන. පොඩ්ඩක් ඔයාලා බලාගෙන ඉන්න මේ දේ කොහොමද කරන්නේ කියන එක අපි. ඉතින් මේ ආකාරයට අපි සුද්ධ කරගත්ත උණ කොටේ සාමාන්‍යයෙන් අඩි 6ක් විතර දිගට කපා ගන්න ඕනේ. මේක පොඩ්ඩක් දිග වැඩි වෙන තරමට හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් උණ පුරුක සාමාන්‍ය අඩි 1කමාරක් වගේ දිගයි නම් අඩියක් වගේ දිගයි නම් පුරුක් 5ක් 6ක් වගේ එන ආකාරයට තියලා මේ ආකාරයට උණ බටේ පැලෙන්නේ නැති වෙන්න කපා ගන්න ඕනේ. ඉතින් මෙහෙම උණ බටේ පැලෙන්නේ නැතුව කපාගෙන ඔයාලා මේකේ තව ඉස්සරහට කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ කරන හැම දෙයක්ම පරිස්සමින් කරන්න අමතක කරන්න එපා. ඔයාලට පේනවා ඇති මේක දැන් කපාගෙන තියෙන්නේ අපි පුරුක් 5ක් විතර තියෙන අඩි 6ක් විතර දිගයි මේ උණ බම්බුව. ඉතින් මේකේ ඔයාලා තෝරගන්න එකත් තෝරගන්න ඕනේ ඇත්තටම අඩි 5ක් විතර. ඉතින් ඔයාලා තෝරගනිද්දි බලන්න මේ වගේ හොඳ පැහිච්ච උණ ගහක් තමයි ඕනේ. ඒ කියන්නේ ශක්තිමත් මෝරපු, ඒ කියන්නේ කහපාට තියෙන උණ ගහක් නම් කහපාට තියෙන එකක් නෙමෙයි, හොඳට මෝරලා ඔයාලට උණ ගහ කපද්දි තේරෙනවා, උණ ගහ දිහා බලද්දි තේරෙනවා. ඉතින් ඒ විදිහට හොඳ උණ ගහක් තෝරගන්න මේ වගේ උණ පඳුරකින්. ඒ වගේම මේකේ බඳ ප්‍රමාණය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ උණ ගහක් ගත්තාම මේ උණ ගහේ වට ප්‍රමාණය, ඒ කියන්නේ ඇතුළ අඟල් 4ක් වගේ මහත් වෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේක අඟල් 4ක් විතර මහතයි. ඉතින් මේකෙදි මේ අඟල් 4ක් විතර මහතට තියෙන තරමට මේකේන සද්දේ වැඩි. ඉතින් ඔයාලා පේනවා ඇති මේ උණ ගහ මේ බලන්න දැන් මේක ඇතුළ සාමාන්‍යයෙන් අඟල් 3ක විතර ඇතුළක් තියෙනවා. ඉතින් මේක කරන්න ඕනේ අපි දැන් ඊළඟට මේක හිල් කරගන්න ඕනේ. ඒ කියන්නේ අන්තිම උණු පුරුකට එනකම්ම හිල් කරන්නේ නැහැ. ඉතින් අපි පුළුවන් නම් මේ වගේ කම්බි දාලා මේක මැද්දෙන් බැඳ ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඉතින් මේ වගේ තෝරගෙන අරගෙන මේ උණ කොටේ මේ වගේ කඩා ගන්න ඕනේ ඇතුළ. ඔයාලා පේනවා ඇති පරිස්සමට කරන්න ඕනේ මේකත්. මොකද අපි මේ කඩා ගන්නේ ඉස්සරහ තියෙන උණ පුරුක් ටික විතරයි, එහා පැත්තේ කොනේම තියෙන එක කඩන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේකේ සද්දේ පිට වෙන පැත්ත විතරයි මේ කඩාගන්නේ. ඉතින් ඊට පස්සේ මෙහෙම කඩාගෙන මේකේ මේ වගේ අන්තිම උණු පුරුකට මෙහා පැත්තෙන් අඟල් 4ක් විතර තියෙද්දි හොඳට බලාගන්න. අඟල් 4ක් විතර තියලා මෙතෙන් හිලක් විද ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් අඟල් 3 කාලක සයිස් එකකට වගේ හිලක් විද ගන්න ඕනේ. ඉතින් මේකත් පරිස්සමින් කරන්න ඕනේ. මොකද මේ වැඩේ කරද්දී උණ බැටේ පැලිලා යන්න පුළුවන්. ඉතින් එහෙම නොවන ආකාරයට පරිස්සමින් නියනක් ආධාරයෙන් මේක කරගන්න. ඉතින් අපි මේ ආකාරයට උණ බට දෙකක් මේ අවස්ථාවේදී සිදුරු කරගන්නවා. ඉතින් මේ එකක් මේ විදිහට සිදුරු කරලා අරගෙන
බොහොම පරිස්සමින් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මේ වල ඔයාලගේ අත්දැකීම අඩුකමත් එක්ක පළවෙනි වතාවට කරන එකත් එක්ක සමහරට පැලෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම උණබටේ අර ඉස්සරහ තියෙන සිදුරු ටික හදාගද්දිත් පරිස්සමින් කරන්න. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඊළඟට මේකත් වැදගත්ම කොටසක්. මේක ඔයාලා මේ උණ කොටේ මේ රඳව ගන්න ඕනේ. ඒ කියන්නේ මේක රඳව ගන්න ඕනේ ගහකට බැඳලා. ඊට පස්සේ පොඩි දෙබලක් ආකාරයට හරි මේක කොහොම හරි කටපැත්ත උඩට හිටින ආකාරයට තියලා මේකේ අර ඔයාලා කපාගත්ත හිලෙන් භූමි තෙල් දාන්න ඕනේ. ඇතුළට සාමාන්‍යයෙන් භූමි තෙල් ලීටර කාලක් වගේ ඇතුළට දාන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාලා භූමි තෙල් කියන නැත්නම් එහෙම නැත්නම් ලාම්බු තෙල් කියලා විදිහට හඳුන්වනවා. මෙහෙම මේකට තෙල් පුරව ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් මෙහෙම තෙල් පුරව ගන්න එකත් පරිස්සමින් කරන්න. මොකද මේක වටේ හැලිලා ගෑවිලා මේ තිබුණාම වටේ ගිනි ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් පරිස්සමින් කරන්න ඕන. ඉතින් ඊළඟට තමයි මේකේ තවත් වැදගත්ම කොටසක් තියෙන්නේ. මේක අපි මේ උණ කොටේ පදම් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද මේ උණ කොටේ පදම් කරගන්නේ කියන එක. මේ වගේ උඩින් අපි රඳවගත්ත උණ කොටේ පොල්ලත්තක් ආධාරයෙන් මේ අපි භූමි තෙල් දාපු තැන යටින් මෙහෙම රත් කරනවා. ඒ කියන්නේ මේක කරන්නේ මේ උණ කොටේ රත් වෙලා තියදී තමයි මේකේ වාෂ්ප විදිහට භූමි තෙල් හිටින්නේ. ඉතින් මේ වාෂ්ප තමයි ගොඩක් වැදගත් වෙන්නේ අපිට මේකේ ශබ්දය ගන්න නම්. ඉතින් මෙහෙම ඔයාලට පේනවා ඇති හොඳට ගින්දර දාලා මේක අපි පදම් කරනවා. දැන් මේ උණ කොටේ මේ ආකාරයට බැඳලා තමා තියෙන්නේ. ඉතින් මේ දේවල් සියල්ලම කරද්දී විශේෂයෙන්ම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. ඒ ගැන තමයි ඉතින් විශේෂයෙන්ම අපි කියන්න ඕන. ඉතින් මේ ආකාරයට හොඳින් පදම් කරගත්තට පස්සේ ඔයාලට හොඳ ශබ්දයක් එනවා. ඉතින් ඒ ශබ්දය ගන්න නම් ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම හරියට කරන්න. බය වෙන්න එපා. මෙහෙම රත් කරද්දි ගිනි ගන්න නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඉතින් ඒක නිසා හොඳින් මෙහෙම පදම් කරගන්න. ඉතින් මෙහෙම පදම් කරගෙන බලන්න කොහොමද භූමි තෙල් තියෙනවද ඇතුළේ කොහොමද පදම් වෙලාද තියෙන්නේ කියලා. ඉතින් ඒ දේවල් හොඳින් කරගන්න. ඉතින් දැන් තමයි මේකේ තියෙන වැදගත්ම කොටස තියෙන්නේ ඔයාලා මේකේ හදාගත්ත හිලෙන් හොඳට පිමින්න ඕන ඇතුළට. පිඹලා ඊට පස්සේ මේ ආකාරයට හිමීට ගින්දර ලාම්පුවකට පත්තු කරගෙන එහෙම නැත්තම් පොඩි ඉටිපන්දමක් පත්තු කරගෙන මේ සඳහා ගන්න ඕනේ හනස්සක්. ඉතින් මේ හනසු කෑල්ල අරගෙන මෙහෙම තුන් පාරක් විතර හොඳට පිඹලා ඉස්සරහ තියෙන දුම් ටික පිටතට යන ආකාරයෙන් ගියාට පස්සේ මේකේ කටට හිමීට ගින්දර ලං කරන්න ඕනේ. මේක බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. අනිවාර්යයෙන්ම මේකෙදි සැලකිලිමත් වෙන්න තමන්ගේ ආරක්ෂාව. මොකද මෙතන භූමි තෙල් තියෙන්නේ තමන්ට ආග්‍රහණය වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ආග්‍රහණය වුණොත් සමහර විට තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාව වගේ එන්න පුළුවන්. ඉතින් මේක පරිස්සමින් කරන්න ඕන. ඉතින් එහෙම කරන ගමන් ඔයාලට පේන ඇති මේක අපි පත්තු කරන්න ලේසි වෙන්න. මේක ඇතුළටම හනසු කෑල්ල දාලා ඇතුළේ තියෙන භූමි තෙල් වලින්ම ටිකක් අරගෙන තමයි මේ හනසු කෑල්ල පත්තු කරගන්නේ. ඉතින් දැන් මේක හොඳට පදම් වෙලා තියෙන්නේ. පෞසිලි වේලාවකින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ශබ්දේ පිට වෙන ආකාරය. ඉතින් මේක විශාල ශබ්දයක්. ඔයාලට ඒ ශබ්දය අහගන්න පුළුවන්. මං කිව්වා වීඩියෝ මුලදීම මේ කියන දේවල් හොඳට අහගෙන ඒ විදිහට උණ ගහ තෝරගන්න කියලා. ඉතින් ඔයාලට දැන් පේන්න ඇති මේ අපි ඔයාලට පෙන්වන්න තෝරගත්තේ දළු උණයක්. ඉතින් අවසානයේදී ඔයාලගේ මහන්සියෙන් හදාගත්ත උණ බම්බුවටත් මේ ආකාරයෙන් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තෝරගද්දි ඇත්තටම ශක්තිමත් උණ ගහක් තෝරගන්න. ඉතින් වීඩියෝ නරඹපු ඔයාලා කියලා දෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා කිසිදු කරදරයක් නැතිවයි යකින් මෙයාකාරයකටක් හදා ගන්න පුත් ලැබෙන්නේ කියලා. ඉතින් තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. ඉතින් ඔයාලා සියලු දෙනාම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි.